මං හැමදාම කතා කරන්නේ ඉගෙන ගන්න අයට. මගේ බලාපොරොත්තුව අධ්‍යාපනයේ පටන් ගන්න පුංචිම දරුවගේ ඉඳලා post graduate වෙනකන් ඊටත් එහාට ඒගොල්ලෝ රැකියාවලට ගියාම වුණත් එතනින් එහාටත් කොහොමද ඒගොල්ලන්ගේ career path එක හදාගන්නේ අධ්‍යාපනයේ සඳහා ඕන කරන තොරතුරු ටික ගෙනත් දෙන්නයි මට ඕන කරන්නේ ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උපදෙස් ටික වගේම දිරිගැන්වීමත් අරගෙනයි මම එන්නේ හැමදාම ගොඩක් අය මගෙන් පහුගිය කාලේ අහලා තිබුණු ප්‍රශ්න වලට තාමත් මට උත්තර දෙන්න බැරි වුණා හැම එකකටම නමුත් මං ඉදිරියේදී ඒ හැම එකකටම උත්තර අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා මොකද ඕගොල්ලෝ අධ්‍යාපනය තුල අතරමං වෙන්න ඕනේ නැහැ අද කතා කරන්න හිතුවේ ගොඩක් අය අහපු දෙයක් ගැන ඒ තමයි scholarships පිටරට වලට යන්න කැමති අය පිටරට වලට ගිහිල්ලා ඉගෙන ගන්න කැමති අයට තමයි මම අද කතා කරන්නේ scholarships ගැන අරන් එන්නේ මේ තොරතුරු ටික ඇත්තටම ගොඩක් අය scholarships කියලා කිව්වහම ඒගොල්ලෝ දන්නේ නැහැ මේ scholarships තියෙනවා කියලා ලංකාවෙ ඉඳන් apply කරන්න පුළුවන් කියලා. සමහර අය ඒ දැනගෙනත් apply කරන්න දන්නේ නැහැ. ඒ නිසා මං හිතුවා අද ආරම්භයක් විදිහට මං ඔක්කොම scholarships ගැන කතා කරන්නේ නැහැ අද. නමුත් ආරම්භයක් විදිහට ජනප්‍රිය scholarships කිහිපයක් ගැන අද කතා කරන්න හිතුවා ඔයාලත් එක්ක. ඉතින් ස්කෝලර්ෂිප්ස් කියලා කියපු ගමන් ගොඩක් අය හිතන්න පුළුවන් මේ ඕන කෙනෙකුට අප්ලයි කරන්න පුළුවන් ස්කෝලර්ෂිප්ස් කියලා. සමහර අය හිතනවා ස්කෝලර්ෂිප්ස් දෙන්නේ දුප්පත් අයට අඩු ආදායම් ලාභී අයට. එහෙම නෙමෙයි. මම මේ කතා කරන්නේ ඔයාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්. මේ ස්කෝලර්ෂිප්ස් දෙන්නේ ඔයාගේ ස්කිල් එකට. එහෙම නැත්තම් academic excellence එකට. ඔයා දක්ෂයි නම් අනිවාර්යයෙන්ම මේ scholarships ඔයාට හම්බ වෙන්නේ ඔයාගේ දක්ෂකමට. එහෙම නැත්නම් ඔයා අඩු ආදායම් ලාභී නිසාවත් දුප්පත් නිසාවත් නෙමෙයි. scholarships වලින් කරන්නේම ඔයාට ඉගෙන ගන්න support කරන එක. ඒ කියන්නේ ඉගෙන ගන්න කැමති අයට තමයි මේ scholarships දෙන්නේ. එහෙම නැත්නම් ඔයාට පිටරටකට යන්න ඕනේ වුණා කියලා ඔයාට scholarships දෙන්නේ නැහැ. ඇත්තටම ගොඩක් වෙලාවට ඔයා දක්ෂයි නම් ඔයාට ඒ ඔයාගේ දක්ෂතාවයන් වලින් ඉදිරියට යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා නම් ඒ වගේ මේක ඔයාට පෙන්වන්න පුළුවන් නම් ඔයාට ඒ දක්ෂතාවයට ඔයාගේ ඉදිරියට යන්න support එකක් විදිහට තමයි scholarships හම්බ වෙන්නේ. ඉතින් ඒක ගැනත් ඔයා දැනගන්න ඕනේ scholarships වලට apply කරන්න කලින්. සාමාන්‍යයෙන් masters වලට එහෙම නැත්නම් post graduates වලට ඔයාට scholarships හම්බ වෙනවා. මේ scholarships සාමාන්‍යයෙන් දෙන්නේ අවුරුදු දෙකක් වගේ. ඔයාට support එකක් කියලාම කියන්නේ ගොඩක් වෙලාවට post graduates වලට හම්බ වෙන scholarships අවුරුදු දෙකක් වගේ කාලයකට හම්බ වෙන්නේ. මොකද ඔයාලා ඒ දැනුම අරගෙන ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන ඔයාලා ආපහු මෙහෙට ඇවිල්ලා මේ රටට සේවය කරන්න ඕනේ. PhD වලට වගේ නම් ඔයාට ඊට වඩා අවුරුදු 3ක් 4ක් වගේ ගන්න පුළුවන්කම තියෙනවා. හරි අපි කතා කරමු ජනප්‍රියම scholarships. මෙතනදී ඔයාලට ඉස්සෙල්ලාම කියන්න ඕනේ මට ඔයාගේ සබ්ජෙක්ට් එක මොකක් වුණත් ඔයාට scholarships හොයාගන්න බැරි කමක් නැහැ. ඔයාගේ දක්ෂතාවය තියෙනවා නම් ඔයාට scholarships අරගෙන පිට රටකට යන්න පුළුවන් ඉගෙන ගන්න. දැන් කතා කරන්න හිතුවෙම ගොඩාක් subjects වලට අදාළ පොදුවේ අපිට දකින්න පුළුවන් scholarships ගොඩාක් ජනප්‍රිය scholarships කීපයක් ගැන තමයි දැන් කතා කරන්න හිතුවේ. මොකද මේවා ඇත්තටම ඔයාලත් අහලා ඇති. නමුත් අහලා තිබ්බට ගොඩක් අය apply කරන්නේ නැහැ. ඉතින් ඔයාට සුදුසුකමක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ලබන අවුරුද්දක හරි අද මේ වෙලාව වෙනමේ ඊළඟ අවුරුද්දේදී නැත්නම් ඊළඟ අවුරුද්දේදී ඔයාට මේකට ඕන කරන qualifications ටික හදාගෙන සුදුසුකම් ටික හදාගෙන ඔයාට පුළුවන් ඊළඟ සැරේ එන scholarship එකට apply කරන්න. ඉතින් මම මුලින්ම කතා කරන්න හිතුවේ Fulbright කියන scholarship එක ගැන. මේක සාමාන්‍යයෙන් ඔයා අහලා ඇති මේක ගොඩාක් ජනප්‍රිය scholarship එකක්. ගොඩාක් subjects වලට මේ scholarship එක ගන්න පුළුවන්. මේක ඇමරිකාවෙන් දෙන්නේ US government එක තමයි offer කරන්නේ. international educational program එකක් විදිහට මේක හරි ලොකු program එකක්. ඉතින් ඔය scholarship එකට ගොඩාක් රටවල් වලින් apply කරනවා. ලංකාවේ විතරක් නෙමෙයි ඉංග්ලන්ඩ් වලින් පවා මේකට apply කරනවා. හැබැයි අපේ වගේ රටවල් වලටත් හැම අවුරුද්දෙම මේ scholarship එක ලැබෙනවා. ඔයාලට ඕන කෙනෙකුට apply කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ මං අර මුලින් කිව්වා වගේම. ඒකයි මං ඔයාලට කියන්නේ හැම තිස්සෙම
ඉගෙන ගන්න කියලා. ගොඩක් skills තියෙන අයට, දක්ෂ අයට, academic level එක හොඳට තියෙන අයට තමයි මේකට apply කරන්න පුළුවන් වෙන්නේ. Fulbright scholarship එක සාමාන්‍යයෙන් post graduates වලට විතරක් නෙමෙයි, professionals ලටත් දෙනවා. අපි කියමුකෝ academics ලට දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් ඒ රටට ගිහිල්ලා fellowship එකක් විදිහට ඒක ගන්න, ඒ රටේ ගිහිල්ලා සේවය කරන්න, ඊට පස්සේ ඒ අතර ඉගෙන ගන්න, ඊට පස්සේ ආපහු මෙහෙට එන්න. මේකෙදි ඒ අයට ඕන කරන සියලුම expenses Fulbright scholarship එකට ඇතුළත් වෙනවා. ඉතින් ඔයා post graduate එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මතක තියාගන්න ඔයාට ඕනේ 4 year degree එකක්. මෙහි recognized university එකක 4 year degree එකක් එක්ක තමයි ඔයාට යන්න පුළුවන් වෙන්නේ. 3 year degree එකකටත් යන්න පුළුවන්. හැබැයි ඒකට post graduate diploma එකක් වගේ එකක් එකතු කරගන්න පුළුවන්. එතකොට ඔයාට සුදුසුකම හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දෙත් ආපහු ඔයාට මම කියන්න කැමතියි. ඔයාට first class එකක් තියෙනවා නම්, එහෙම නැත්නම් second upper එකක් තියෙනවා නම් ඔයාගේ degree එකේදී ඔයාට මේකට apply කරන්න පුළුවන්කම තියෙනවා. ඊටම ලේසියෙන්. දෙවැනි එක මම අද තෝරගත්ත DAAD scholarship එක. ඒක ඔයාට ලැබෙන්නේ ජර්මනියෙන්. ඔයාට මේකෙදිත් ඔයාට අර මම කලින් කිව්වා වගේම තමයි විෂයන් ගානකට ඔයාට මේ scholarship එක apply කරන්න පුළුවන්. ඉතින් අර වගේම තමයි scholarships වල තියෙන පොදු දෙයක් තමයි ඔයාට හොඳ results තියෙනවා නම්, ඔයාගේ skills තියෙනවා නම් ඔයාට මේවට apply කරන්න පුළුවන්. එතකොට ඔයා graduate කෙනෙක් නම් ඔයාට තවත් ඔයාට post graduate එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට PhD එකකට යන්න පුළුවන්. මේ වගේ ඔයාට DAAD scholarship එකත් ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාට ඉස්සරහට යන්න පුළුවන් මේ වගේ scholarships අරගෙන ඔයා arts කරත්, එහෙම නැත්නම් ඔයා commerce කරත්, එහෙම නැත්නම් ඔයා science කරත්, maths කරත්, ඔයා මොන subject එක කරත් ඔයාට මේ වගේ scholarships වලට apply කරන්න පුළුවන්. ගොඩාක් තියෙනවා විෂයන්. ඔයාට ඒවා ඔයාට ගැළපෙන එක තෝරගෙන ඔයාට apply කරගන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි scholarship එක අද මම කතා කරන Erasmus Plus කියන scholarship එක. මේක යුරෝපයෙන් තමයි ඔයාට ලැබෙන්නේ. ඔයා කැමති නම් යුරෝප් රටකට යන්න ඔන්න scholarship එක Erasmus Plus. ඔයාට පුළුවන් මේකෙදිත් අර මම කලින් කිව්වා වගේම ගොඩක් විෂයන් තියෙනවා. ඔයාට ගිහිල්ලා ඔයාට ඔයාගේ subject එකට අදාළ scholarship එක තෝරගන්න පුළුවන්කම තියෙනවා. මේකෙදිත් හැබැයි මතක තියාගන්න ඔයාට හොඳ results තියෙන්න ඕනේ. ඔයාගේ academic level එක හොඳට තියෙන්න ඕනේ. Skills හොඳට තියෙන්න ඕනේ. මේ වගේ හැම තැනකදීම ඔයාගේ දක්ෂතාවය ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට තවත් ජනප්‍රිය scholarship එකක් තමයි UK වලින් ලැබෙන Chevening කියන scholarship එක. ඔයාට මේකටත් apply කරන්න පුළුවන්කම තියෙනවා. ඔයා මේකත් fully funded masters වලට යන්න පුළුවන්. ඔයා graduate කෙනෙක් නම් ඔයාට masters වලට මේකත් තෝරගන්න පුළුවන්. මේකෙදිත් අර කියන සියලුම දේවල් ඔයාට දෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට ඉගෙන ගන්න අතරෙදි පැය 20ක් සතියකට වැඩ කරන්නත් ඔයාට අවස්ථාව ලැබෙනවා. මේකත් ගොඩක් අය try කරන scholarship එකක්. ඒ වගේම ගොඩක් අයට ලැබෙනවා. ඔයා මතක තියාගන්න ඔයා try කරොත් ඔයාට chance එකක් තියෙනවා. ඊටම වෙන්නේ ගොඩක් අය මේවට try කරන්නේ නැති එක. මේවා ඔයාට ගන්න පුළුවන්. මේව ගොඩක් වෙලාවට හැම අවුරුද්දෙම එන ඒවා. ඒ නිසා ඔයාට අවස්ථාව තියෙනවා, පුළුවන්කම තියෙනවා නම් මේ වගේ යුරෝපයට යන්න ඕනනම් ඔයාට මේ scholarship එකට apply කරන්න පුළුවන්කම තියෙනවා. පස්වෙනියට තෝරගත්තේ මම MEXT කියන ජපාන් scholarship එක. එතකොට මේක දී ඔයා maths වගේ subject එකක් කරලා තියෙනවා නම් ඔයාට මේකට apply කරන්න පුළුවන්. මම දැන් මෙතනදී ඔයාට කියන්න ඕනේ එක එක subjects වලටත් වෙන වෙනම තියෙනවා. ඔයාට apply කරන්න ඕන කමක් තියෙනවා නම් ඔයාගේම subject එකට ඒකටම වෙන වුණ, එහෙම නැත්නම් ඒක වෙනුවෙන්ම දෙන scholarships තියෙනවා. මේකේ වගේ එකක් maths වලට දෙන එකක්. ඉතින් අද මම අන්තිමට තෝරගත්තේ cultural exchange programs. ඒවත් ඔයාට apply කරන්න පුළුවන්. විශේෂයෙන්ම arts වගේ කරන අයට, එහෙම නැත්නම් කලා సౌందర్య වගේ කරන අයට මේ scholarship එක දෙනවා. ඒගොල්ලෝ කරන්නේම cultures promote කරන එක. එහෙම නැත්නම් එක එක සංස්කෘතීන් අතර තියෙන බැඳීම, එහෙම නැත්නම් මේ වෙනස්කම්, මේ වගේ වටිනාකම් ඒවා share කරගන්න එක. ඉතින් ඔයා ඒ වගේ arts කරන කෙනෙක් නම්, సౌందర్య කරන කෙනෙක් නම් ඔයාට මේ වගේ cultural exchange programs තියෙනවා. ඔයාට ඒවට apply කරන්න පුළුවන්. ඉතින් මේවටත් ඇත්තටම ඔයාට ඕන කරන expenses දෙනවා. ඒ වගේම ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ දක්ෂතාවය, ඒ වගේම අපේ කලාවන්, අන්තර් සංස්කෘතික කලාවන් මේවා පිටරටට අරන් යන්නත් මේ programs වලදී. ඉතින්
අපේ රටේ සංස්කෘතියට බැන බැන ඉන්නේ නැතුව ඔයාට පුළුවන් අපේ රටේ සංස්කෘතිය ඉස්සරහට අරගෙන යන්න මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් අරගෙන මොකද ඔයාට මේවට සම්පූර්ණයෙන්ම එක්ස්පෙන්සස් ගෙවනවා ඒ වගේම මේකෙන් ඔයාට හොඳට ක්වොලිෆයිඩ් වෙන්න පුළුවන් අත්දැකීම් ලබා ගන්න පුළුවන් මම ඇත්තටම ඔයාලට මේ දේවල් ගැන කියන්න හිතුවේ ඔයා ලංකාවෙම ඉන්න ඕනේ නැහැ ගොඩක් දෙනෙක් මගෙන් අහලා තියෙනවා ලංකාවෙම අපි පෝස්ට් ග්‍රැජුවේට් කරාට කමක් නැද්ද එහෙම නැත්නම් අපි පිටරට යන්න ඕනද පිටරට යන්න අපිට කොයි වගේ chances තියෙන්නේ කියලා මම ඔයාට යෝජනා කරන දේ තමයි ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් පිටරටක scholarship එකක් අරගෙන යන්න ගිහිල්ලා ඒ experience එක ගන්න ලංකාවෙත් තියෙනවා පෝස්ට් ග්‍රැජුවේට් programs ඒව කරා කියලා වැරද්දක් නැහැ නමුත් ඔයාට මේක නොමිලේ ලැබෙන දෙයක් ඔයාට පිටරටකට ගිහිල්ලා ඉගෙන ගන්න නොමිලේ දෙනකොට ඔයා ඒ සුදුසුකම් ටික ඔයාට තියෙද්දි ඒකට apply කරන්න නැතුව ඉන්න එපා ඔයාට පුළුවන්කම තියෙනවා නම් ඔයා වහාම මේවට apply කරලා හොයලා බලලා මේ දේවල් එකක් හරි අරගෙන පිටරටකට ගිහිල්ලා ඒ experience එක අරගෙන එන්න එතකොට ඔයාට වටිනාකමක් ලැබෙනවා මේ වටිනාකම ඔයාට දෙන්නේ මුදල් එක්ක ඒ කියන්නේ ඔයා මේවට මහන්සි වෙලා වියදම් කරගෙන යන්නම ඕනේ නැහැ. ඔයා ඉගෙන ගන්නවට ඒ රටවලින් ඔයාට ගෙවනවා. ඉතින් අද කතා කරපු scholarships ගැන වැඩි විස්තර මම description එකේ දාලා තියන්නම්. ඔය ඒ links වලට ගිහිල්ලා බලන්න. ඔයාට වැඩි විස්තර එතනින් බලා ගන්න පුළුවන්. ඔයා බලන්න ඔයාට පුළුවන් ද කියලා apply කරන්න. ඔයාට මේවට apply කරන්න බැරි නම් ඔයා ඒ scholarship එකට ඕන කරන විදිහට ඔයාගේ skills ටික ඔයාගේ දැනුම හදා ගන්න. ඊට පස්සේ ඔයාට ඊළඟට එන එකකට හරි ඔයාට apply කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට මෙච්චර දේවල් පිටරටවල් වලින් දෙද්දි ඔයාගේ ඉගෙනීමට පිටරටවල් වලින් වියදම් කරද්දි ඔයා මේ රටේ ඉඳගෙන ඔයාගේ මුදලින් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඔයාගේ පෝස්ට් ග්‍රැජුවේට්ස් වලට මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි මම මේ ටික කියන්න හිතුවේ. මීට වඩා ගොඩාක් තියෙනවා scholarships ඔයාට apply කරන්න පුළුවන්. ඉතින් ඔයා පොඩ්ඩක් හොයලා බලන්න. ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ මම හැමදාම කියනවා වගේ හොඳට ඉගෙන ගන්න. ඔයාට මේ රටේ නැතත් වෙන රටක හරි ඔයාට තැනක් තියෙනවා. ඔයා හැම තිස්සෙම බලන්න පුළුවන් උපරිමය කරන්න උපරිමයෙන් ඉගෙන ගන්න ඔයාට ඕන කරන තවත් විස්තර අරගෙන මම ඉක්මනටම එනවා